매 되기니까 기여방 고방. මේ කොයි කියන යාළුවට දුන්න කියලා වැඩක් වෙයි දකලංක. මචං මේ වැඩක් වෙන හින්දානේ මම මේ ලියලා තියෙන්නේ. එයාට එළියුම කියලා තියෙනවා. යාළුවා එයා කේපද විශ්වාස කළේ නැහැ කියලා. මෙච්චර කියනකොට මේක විශ්වාස කරයි බං. මෙන්න මේ මගුල දීලා දාලා අපි මේක නිදහස් වෙමු ප්‍රවීන්. අපිට මේකෙන් ගැලවෙන්න බෑ. ඇයි එහෙම කියන්නේ? මචං අපි මොනවා හරි දෙයක් කළා වෙනවනේ. බට ඕනේ වාග්ය වාග්යව කරේ තියාගෙන ගෙනල්ලා මෙතන ගෙදර තියාගන්න. අමතක කරන්න එපා. අද අපි හැමෝම මෙහෙම ඉන්නේ එයා හින්දා කියලා. හරි බං හරි. අපිට එහෙමයි කියලා එයා මත්තෙම නැහෙන්න බෑනේ බං. තීරුම් ගනින්කෝ. අපි සල්ලි ටික දෙන්න උපරිම උත්සාහ කළානේ. එපා කියන්න අපි මොකද්ද කරන්නේ? එයා කියන්නේ යාළුවට ලියුම දෙන්න කියලා නම්. ඔන්නක දීලා දා. ඉවරනේ කතාව. ඒකේ මොනවද එයා පොත තනි වෙනවා කලංක. හරි. උඹට ඕනෙම නම් අපි ෂේප් එකේ හොයලා බලමු යාළුවා මොකද්ද කරුවේ කියලා. පුතේ පුතාගේ හෝටලේ විවෘත කරන වෙලාවේ ආව මිසක් ඊට පස්සේ පැත්ත පලාතේ මෙන්න වැරුණානේ. ඒකනේ නැන්දි. එන්නකො එලාව කැම ටිකක් කාලා යන්න එහෙම. එන්නම්කො එන්නම්කො මාමත් එක්ක. මේ පුතේ බලන්න කොමෙයාට හොඳ තැනකින් කටයුත්තා. කටයුත්තා? මොකෝ පුතේ කහපු ගමන් කලබල වුනේ. හැමදාම ඔහොම ඉන්නද කල්පනාව? වයස යන කලින් ඔව සිද්ධ වෙන්න එපා. නැද්ද පුතේ? ඔව් නැන්ද. අනිවාර්යෙන්. ඒව සිද්ධ වෙන්න ඕනේ වෙලාවට. තාත්තයි මායිත් කතා වුණා වේ ගැන. අපි හොයනවට වැඩිය ඕගොල්ලම හොයාගන්න එකනේ හොඳ. ඒකයි මං අකලංක පුතාට කිව්වේ. මං බලන්නම් නැන්ද. මං අද හෙටම බලන්න. අනේ මේ අකලංක. අම්මේ. මේ කසාද බඳින්න කලින් තව කරගන්න ගොඩක් දේවල් තියෙනවා. හරි හරි ඉතින් කලබල වෙන්න එපා. කටයුත්තක් කෙව්වා කියලා අද හෙටම කසාද බඳින්නේ නැහනේ. හා තමන්ට ගැළපෙන කෙනා හම්බ වෙලා පිළිවෙලක් වෙනකොට තව කොච්චර කල්යයිද? කියපා. බඩ දැන් කොහොම කෙල්ලෙද දෝ? අකලංකමේ අපි ආන්තමින් ඔළුව ඉස්සුවා කියලා අපේ හැමදේම හරි ගියා කියලා හිතන එක නරකයි. කසාද මලින්න කලින් අපිට තව කරගන්න ගොඩාක් දේවල් තියෙනවා. ඒ ගැන පොඩ්ඩක් හිතන්න. මචං මේ අකලංක දැන් ඔය කතා කරුව ඇති. ලියුමාර කීප කෙනාට දීලා දාන්න. අපි තවත් ඔය ගැන හිතේ හිටියා හොඳටම ඇති. හරි. මං කියලා දෙන්නම්කො. ඔබ ගත්ත තීරණේ හරි මචං. නැත්තම් මේ කෙල්ල පස්සෙන් වැටිලා අපි නිකන් අපේ වැඩපාඩු කරගන්නවා. මේ ඔයි. මම මේකෙන් කොහොම හරි කොට දාලා දෙනවා කො. මට කරන්න වෙන කිසි දෙයක් ඉතුරු වෙලා නැහැ ඔයි. ලක්ෂාතරම් මං කොහෙන්ද ඔයි හොයන්නේ කියනවා. ඉතින් මං කොහෙන් කියලා හොයන්නද? ඔක් කරන් කලින් හොරේ එතන තිබ්බේ. හරි හරි තමුසිට කරන් තියෙන පුංචි දෙයයි. ඔයා ඉරේෂ් එක්ක තරහ වෙලා ඉන්න බොරුවට නංගි. අනේ තැන්කියෝ. ඉරේෂ් වට කිසිම අඩුවක් කරන්නේ නැහනේ නංගි. මේ ඔයි අරු සීපුවට සල්ලි දාන වෙලාවක් බලලා ඒකෙන් ලක්ෂ හතරක් පන්නනවා. එච්චරයි කරන්න තියෙන්නේ. දැන් මේ මටත් කියලා හොරකම් කරන්න කියලාද? යකෝ කෑ ගහන්න බර කෑනේට ඇහි. ඌ හම්බ කරන විදිහට උට ලක්ෂ හතරක් නැති වෙනවා කියන උට දැනෙන්නේවත් නැහැ. ඔයා මේ හොඳ සිහියෙන්ද කතා කරන්නේ? ඇයි බැරි?
සේප්පුවට සල්ලි දාන වෙලාව බලනවා. ඒකල්ලි අතුරු තියෙනවා බලනවා. බලලා ඌ ගිය ගමන් සේප්පුවෙන් සල්ලි ගන්නවා. මේ මිනිහට සේප්පුවක් තියද නැද්ද කියලාත් මන් දන්නේ නැහැ. අනික මේ මිනිහා සල්ලි ගේනවද නැද්ද කියලාත් මන් දන්නේ නැහැ. දන්නේ නැහැ. දැනගත්තත් මං ඒක කරන්නෙත් නැහැ. ඇයි? ඌගොල්ලෝ ඔක්කොම එකතු වෙලා මාව අමාරුවේ දාලා දැන් මට කියලා හොරකම් කරවගන්න ලැජ්ජ නැද්ද ඔයි? හරි යකෝ. තොට හොරකම් කරන්න බැයි නම් ඌ අස්සම් කරපු චෙක් එකක් අරගෙන මට දෙන්න මම ඒක මාරු කරලා සල්ලි ගන්නම්. ඔය තේක දීලා යන්න. මට එච්චරයි කියන්න පුළුවන්. ගස්සගෙන ගියා නේද? අවවාදයක් නම් අහන්නෙම නෑ. අනේ මන් දන්නේ ඔහොම හිතුවක්කාර වෙලා කොහොමද කියලා ඉතින්. තමුන්ගේ අයියා කියන දේ අහන්නේ නැතිකොට අපි කියන දෙයක් අහයිද? ඔහොම හොඳින් කියලා නම් බෑ. ටිකක් තදින් කියන්න වෙනවා. මේක බොන්න. ලොකු පුතේ මං අර මැණික අද වික්කා. ගත්ත වගේ දෙගුණයකට වික්කි. ඉන්න මගේ සල්ලි අරන් එපා තාත්තේ. තාත්තගේ කවුන්ටර් එකට දාන්න. ඒකෙන් තව ගලක් අරගෙන තාත්තා මේක කර්මාන්තයක් විදිහට දිනු කරගන්න. මං හිතුවේ පුතා ඒ සල්ලි ටික පුතාගේ වැඩකට යොදා ගනීවි කියලා. මගේ බිස්නස් එකට ඕන කරන සල්ලි මංගාව තියෙනවා තාත්තේ. තාත්තයි අම්මයි කාටවත් අත නොපා ජීවත් වෙන විදියක් තියෙනවා. තාත්තා මැනික් ගැන දන්න දේවල් යොදවලා මේක දියුණු කරගන්න. හැබැයි වැඩිය මහන්සි වෙන්න එපා. අසනීප තත්ත්ව ගැන ටිකක් හිතන්න. පතල් බහිනා වගේ නෙමෙයි පුතේ. තැනකට ගිහිල්ලා ගලක් ගන්න එක මහන්සියක් නෙමෙයි. මදුල්ල මහරෝල වෙත මාරු කර යවා තිබෙනවා. ඔබ දන්නවා අපේ සංවිධානය බොහොම කෙටි කාලයක් තුළ විශාල ගමනක් ගිය සංවිධානයක්. පෞගේ කාලයේ පුරාවටම දුකී දුප්පත් ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් අපි පෙනී හිටියා. අද අපේ රටේ දුකී දුප්පත් ජනතාව මේ තත්ත්වයට පත් වෙන්න හේතුව අපි දකින හැටියට ඒ අයට නෛතිකව හිමිවිලා තියෙන අයිතිවාසිකම් සමාජයේ බලගත් පුද්ගලයන් උදුරාගෙන තිබීම කියලා තමයි අපිට හිතෙන්නේ. අපි එවැනි අවස්ථාවල ඒ දුගී දුප්පත් ජනතාවෙනින් පෙනී හිටියා. ඒකම අපේ රටේ ළමා පරපුර සම්බන්ධයෙන් ගත්තොත් ඒ අය වෙනුවෙන් කළ යුතු යුතුකම් සම්බන්ධයෙන් ඒ අයගේ අයිතිවාසිකම් වෙනුවෙන් අපි පෙනී හිටියා. එක පැත්තකින් කාන්තාව ගැන ගත්තොත් අපි සංවිධානයක් හැටියට කාන්තාවෙනින් පෙනී හිටියා. අපි ඇත්තටම බැලුවොත් තුන්වෙනි ලෝකයේ රටක් හැටියට අපේ රටේ කාන්තාවට නිසිතන අද සමාජය දීලා තිනවද? මේ කාන්තාවන්ට එරෙහිව ක්‍රියාත්මක වෙන බලවේග ඉතාමත් කුරිරුයි, දරුණුයි. ඒ බලවේග බලගතුයි. මේවට විරුද්ධව අපි හැප්පෙනකොට අපි විශ්වාස කරනවා ඒ අභියෝගාත්මක ප්‍රයත්නයක්. මෙවැනි කාන්තාවන් වෙනුවෙන් පෙනී සිටින ඒ අයට උදව් කරන්න සැදී පැහැදී සිටින කණ්ඩායම වලට සමාජය තුළින් එල්ලවන්නේ විශාල අභියෝගයක්. ඒකයි මම මේක කියන්නේ අභියෝගාත්මක ප්‍රයත්නයක් කියලා. ඉතින් අපි විශ්වාස කරනවා අපි සංවිධානය තුළින් මේ දුකී දුප්පත් ජනතාවට, අසරණ වෙච්ච කාන්තාවන්ට, දරුවන්ට, විශේෂයෙන්ම ගෘහස්ත හිංසනයට ලක්වෙච්ච අපේ රටේ කාන්තාවන්ට අපිට පිටිවහලක් වෙන්න ලැබෙයි කියලා. අද මෙයාගේ අයියා මෙහියා. මං හිතන්නේ අවවාද කරන්න වෙන්නේ නැති. කිසි දෙයක් ඇහුවේ නැහැ. ගස්සගෙන ගෙට ගියා. අවවාද කරන්න යා මොකටද මෙහෙන්නේ? බලාගෙන ඉන්න බැරි තැන වෙන්නේ නැති. කවුරු හරි කියලා හදාගන්න එපේ. කවුරුත් ඒව කරන්න ඕනේ නැහනේ. ඒකට තමයි මම ඉන්නේ. ඒ මොකවුන? බේබි තාමත් මං කියන දේ අහන එක ගැන මට සතුටුයි. මං කියන දේවල් කරලා බේබිට කවදාවත් වැරදිලා නැහැ.
මතකයිනේ බේබි කරන්න ඕනේ දේ මොකද්ද කරන්න ඕනේ නැති දේ මොකද්ද කියලා මං කියලා දෙනවා දැන් මං කරන්නේ මට ඕන දේ ඒ වුණාට බේබි මං කියන දේ අහලා අරයව එළියට ගෙනියන්න හදපු එක වෙනස් කරගත්තනේ මම එහෙම නොකලේ මට ඕන හින්දා හරි හරි කැමති විදිහකට හිතා ගන්නකෝ තමුන් හිතලා හරි කිව්ව දේ අහලා හරි මුලේ කල්පනා කරලා හරි හරි දේ කරන එක ගැන මට සතුටුයි බේබි වගේ කෙනෙක් කොහෙන්දෝ ගෙනාපු ගෑණියක ලොකු කරගන්න ඕනේ නැහැ ඒගොල්ලෝ හැමෝම ඉන්න ඕනේ බේබිට වඩා පල්ලෙයි ඒගොල්ලන්ට බේබිව පාලනය කරන්න දෙන්න එපා ඇති ඇති කසාදයක් හොයාගන්න හදනකොට මං කිව්ව මතක ඇතිනේ ගෑනු දැක්ක පළියට ගිනි කන වැටෙන්න එපයි කියලා අනේ මේ නවත්ත ගන්න ඕනේ දන්නේ අද අයියා මෙහෙ ආවේ නේද? ඒක ඉතින් එයාගෙන් අහගන්න. හ්ම්? ඒක එයාගෙන් අහගන්න. ආ. නෑ මං කොහොමද එයාට කතා කරන්න ඉන්නේ? දැන් ඔයා මගේ වයිෆ් නේ. ඉතින් මං කැමති නෑ වෙන වෙන අය අපේ ප්‍රශ්න වලට මැදිහත් වෙනවට. මම යාට කියන්න ඕනේ මගේ අනුදැනුමක් නැතුව ඔයාට අවවාද කරන්න එන්න එපා කියලා. ඔයා වුණත් කැමති එහෙම නේද? ඒකනේ. අද මට වාගේ අර යාළුවා හම්බුණානේ. අර වාලුකු පිස්සුවක් නැටුවේ මගේ වැරදි කියලා මගෙන් අයින් වෙන්න ඕනි කියලා අර උදව්විල්ලගෙන ගියේ. අහම්බෙන් හම්බුනේ මම ඉතින් ගිහිල්ලා කතා කළා මම ඒගොල්ලන්ට කිව්වා දැන් අපි දෙන්නගේ ප්‍රශ්න ඔක්කොම ඉවරයි අපි දෙන්න හොඳින් ඉන්නවා කියලා ඇයි මං කියපු එක වැරදිද බලෙන් හිර කරගෙන ඉන්නවා කියන එකට හොඳින් ඉන්නවා කියලාද කියන්නේ? ඒක ඉතින් මගේ තීරණයක් නෙවෙයිනේ. ඔයාගේ ගෙදරගේ තීරණයක් නේ. එහෙම කොහොම සේරම හරිද? මම මේ හැමදේම කරන්නේ ඔයාව මට උනේ හින්දානේ. ලෝකෙට බෑ. එහෙමද? එහෙම මට එහෙම දෙයක් තේරෙන්නේ නැහැ. ඇත්තටම මට එහෙම දෙයක් තේරෙන්නේ නැහැ. තමන්ගේ බැරිකම ලෝකෙන් වහගන්න මව බිල්ලට ගත්තා. දැන් මට හැමදේම තේරෙනවා. වාග්ය. ඇයි හැමදේකම නරක පැත්තම දකින්නේ? දකින්න හොඳ පැත්තක් නැති හින්දා. මේ වත් එක තගල වැඩන්න. නිකම් මගේ ලේ කෝප වෙනවා විතරයි. මට මගේ පාඩුවේ ඉන්න දෙන්න. ඔයත් එක කතා කරා කියලා කිසිම දෙයක් වෙනස් වෙන්නේ නැහැ කියලා මම දැන් හොඳට දන්නවා. ලබෝ ලබෝ. මේ තාත්තට ඇහි කියලා මම මේ දෙකන් ආවේ. හරි හරි දැන් ඔය මොකද කි රොහාන් මල්ලගනම් සල්ලි නෑ මං දන්නවා අම්මා දාව සල්ලි නෑ කියලා මට මේ වෙලාවේ අම්මගෙන් උදව්වක් ඕනේ නංගි හම්බ වෙලා එයාගෙන් සල්ලි ටිකක් ඉල්ලලා දෙන්නකෝ නංගි ළඟ සල්ලි කොහෙන්ද ඉස්කින් ගන්න කියන්න. අනික ඔය වගේ පොඩි ගාණක් ගත්ත කියලා ඌට දැනෙන්නේ නැත් නංගිට කියලා හොරකම් කරවන්න.
ඕ ඉතින් අම්මේ මේ වෙලාව වෙන කරන්න වැඩකුත් නැහැනේ. අම්මා ටිකක් තදින් කියන්න. මං හිතන්නේ නැහැ නංගි දේශකෙන් සල්ලි ගන්න කැමති වෙයි කියලා. හරි ඉතින් අම්මා පොඩ්ඩක් බල කරන්නකෝ. නොකලොත් තාත්තට මට මේක කොහොම හරි පියව ගන්න ඕනනේ අම්මේ ඉතින්. රොහාන් හොරකම් කරන්න කලින් ඔය ගැන හිතන්න තිබ්බ නේද? කවුද හිතුවේ මාට්ටුවේ කියලා? දැන් අම්මයි පුතයි සතර කම්මන්ත්‍රණ පවත්වලා කුමන්ත්‍රණය කරලා වැඩේ ගැස්සිලා හත්පොලේ ගාගත්තයින් පස්සේ මේ තාත්තට කියන්න එන්න නම් එපා. අනිත් එක පුතේ මම මේ උඹටත් කියන්න හිටියේ දැන් උඹ හොරකම් කළා නම් ඒ ප්‍රශ්නේ උඹම විසඳගනින්. ඒකට මේ අපි පලි නෑ නේද විනිතා? එහෙම කියලා බෑනේ ජයදේව. එහෙම අතාරින්න බෑනේ මියාව. මේ තාත්තා යනවද යන්න? අනුගේ කේස් වලට අත දාන්න නැතුව. අරේ ඉතින් උඹලට ඕන එකක් කරගනින්නකො. මට දුක රත්තරම් බිත්තර එකපාර ගණ්ඩ හංසයා මරා ගන්න හදන එක ගැන. මෝඩකමට බේත් නෑනේ. ලොකු පුතා කියනවා මැනික් බිස්නස් වලින් එන සල්ලි මගේ නමට account එකක් open කරලා ඒකට දාන්නලු. මං හිතුවේ ඒ සල්ලි එයාගේ බිස්නස් වැඩවලට දාගනි කියලා. හැබැයි ඉතින් ඒකත් හොඳයි. එතකොට අපිට ඒ කියලාත් යමක් කමක් තියෙනවනේ ගාමිණී. කොහොම වුණත් ඔය ගැන කාටවත් කියන්න එපා. මං කිව්වේ පොඩි පුතාටවත් දුවටවත් කාටවත් නොකියන එක හොඳයි. අපෝ යෝ. ඒ දෙන්න දැනගත්තොත් සල්ලි ඉල්ලලම කරදර කරයි. රටේ නැති හේතු හදාගනේ. දන්නවනේ දෙන්නගේ හැටි. කිසිම බරපතලක් නැහනේ. සමහර විට ලොකු පුතාවේ සල්ලි දෙනවැත්තේ නංගිගේ මල්ලිගේ අනාගතය බලාගන්න වෙන්නේ නැති. භාගවිත එහෙම වෙන්නේ නැති. එතකොට පොඩි දෙන්නගේ යම් යම් දේවල් වලදී ලොකු පුතාට අපි කරදර කරන්න ඕනේ නැහනේ. ලොකු පුතා යමක් කරන්නේ හොඳට දුරදිග බලලා. කවදා හරි ඉතින් අපේ ආශාන්තිටත් දෑවැද්දක් එහෙම දෙන්න එපාය. මේ විදිහට හම්බ වෙන සල්ලි යොදවලා තවත් ගල් අරගෙන මේක දිනු කරගත්තොත් අවුරුද්දක් යනකොට හොඳ ගාණක් හොයාගන්න පුළුවන්. ඔයා ඉතින් දන්න රස්සාවනේ. කල්පනාවෙන් කරොත් එක ටිකක් ලාභ ගන්න පුළුවන්. දන්නවද? සමාධි කියනවා එයා රාකලංක පුතා ගාව වැඩ කරන්න කැමතිලු. අපේ පුතා තීරණේ වෙනස් කරයිද දන්නේ නැනේ. පුතාට බල කරන්න එපා. නෑදෑයව රස්සාවට ගන්නෙ නෑ කියන්නේ හේතුවක් ඇතුවනේ. අපි අකලංක පුතාට කතා කරලා බලමු. නෑ ඉතින් අපේ පුතා අකලංක පුතාට කියනවා නම් ඊළමයා ගනි. එයාට උනත් බල කරන්න එපා. තේරුණාද?